අයිබවන් අපේ නැවත ඉරිදා සිතනෙ තසපු ධර්මසාකච්ඡාව සමගෙනේ සම්හඳවන්නේ ඉරිදා සිතන තසපුූේ පෝජනය බලංගොඩ රාධස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව හලා දැඟඔබ සැරසනි ධර්මසාකච්ඡා වෙරි තබද්ධහම් කරණාතුලින් සැනහෙන්ම අදේ සඳහා තරමක් වෙනසක් සිදු වෙනවා. වෙනස මේ සිතනි තසපු වැඩසටහන, ඉරිදා සිත්නි තසපුූ වැඩසටහන්න අපේ ශ්‍රාවකයන්ට වැඩි වශයෙන් හුරු කලේ, සපුේ ප්‍රධානම දේශක කියයණන් වහන්සේ වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදවසේ ධර්ම සාකච්ඡාවට වැඩම කරනවා. එතමයි, හොරන සලස්වාරණ ගිරන් භික්ෂූ මධ්‍යස්ථානයේ නිර්මාතෘ රාජකය පණ්ඩීත පූචනීය ගලිගමගේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේ. වහන්සේ දෙරික කාලයකට පසුව පින්කම් එක් උණහන්සේ අපේ ජනයයාගේ ශ්‍රාවකයයා හි. කගුසලේෙන් පිෙන් පුරවාලන්නට හමබිටම කටයුතු කරන්න ස්වාමින්න්හන්සේ නම දිර්ග කාලයක ඉතිහාසේදලා එකැන අපි ශ්‍රාවකයන්ට මුලයිඉදලම උන්වහන්සේ බොහොම සමීපයි බොහොම කල්්‍යයානමිත්තරයි. එනිසා හැමදනම බොහම සතුතෙන් උන්වහන්සේගිම ධර්මසාකච්චා ශ්‍රෝණය කරනටත් සූදානම් වෙන්න කියෙන ආරාධනාවත් කරමින් ඔවහන්සේ බොහම ගෞරව වන්න අස්කාර පූරකව ඉරිදසිත්නනිතහස පොහ ධර්මසාකච්චාව වෙනුවෙන් පිගන ලබනව පිස්වාමන් හස. අප හමතර . එ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මේ මොහොත වන විට ඊයේ දවසේ ආරම්භ වනා සුවිශේෂිපින් කමාක්. එතමයි, හොරන සීලසුවරණ ගිලන්භික්ෂ මධ්‍යස්ථාන බහොමයා බක්කුල මහා සෑයක් කේන්ද්‍ර කරගෙන. මේ පරිස්්‍රෝය තුළ බක්කුල මහා සෑයේ තැන්පත් කරන්නට යෙදෙන අඩා හිඳදුවා සත්කාර කරන්නට යෙදෙන. එවතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රධාන කොටගත් ධාතුන් වහන්සේ වන්දනාකිරීමේ සියසින් දැකබලාගැනීමේ අවස්ථාව, අපේ රටේ ජනතාවට ලංකරදීමේ පින්කම. අපි ස්වන්හන්සේ ඊ ආරම්භවනු පින්කම, බොම සාර්ථකව අද දහස් තුළත් පැවැත්වෙනම ඒවගේම හෙට සහ අනිද්ධා කියන දවස් දෙක තුළ. විිසි හතරවි ආරම්භෝුණනු පින්කම විසි හත දක්වා ලබන විසි හත්වනි දක්වා කණ්ඩව පැවෙන. ඒතන මෙතන සාකච්චා අරමම හොඳයි කියලා දැන්. දන්න පිරිස් එකතු වෙලා පින්කමට සහ සම්මන්ධ වේ සිටි නවස්ථාවක නැත්තහනා අයත් ඔහන්ස අමක් කරනවවාන ස්රහොම විමසිල්ෙෙන්ගෙන බොම ඕනෑ කමින් ඉන්නේ අවස්ථාාව උදාක් කරගන්න නිසා පස්වමිහන්ස අද රාත්‍රිය මුළුල්ලේත් ඒ වගේම හෙට සහ නිද්දා කියන්න දින දෙකේත් මෙමහා පින්ම උත්තම ධාතු වන්දනාාව පැවැත්වෙන වගාපි දන්නවා. ඒ උත්තම ධාතු වන්දනා පින්කමතුළ ඉදිරියේ කොහොමද පැවැත්වෙන්නේ ොයිවෙලා විඳල කොයි ලාවෙන කන්ද මේ ශ්‍රාවකයන්ටය උතුම් පින්කමට සහ සම්බන්ධ වෙන්න පුලුව නිට සමගාමී බක්කුල මහා සැබූමයේ මේ දිනකීපේ හෙට සහනිද කියන දිත් ඇතුළ මොනවගේ තවත් පින්කම්ද පැවැත්වන්නේ කියෙන කාරණය පහදලා අදසාකච්චා ආරම්භ කර ලෙස බොහමත්ම ගෞරවේ ඔබහන්සේට ආරාධනා කරනවා. අවසර පිස් හැම දෙනාටම තෙරුවන් සරන් ප්‍රාර්ථනා කරනවා. ඔවරුණ අප මංහිතන්නේ නෙත් එක්ක ඉන්නේ ශ්‍රාවක නැ. ශ්‍රවණය කරන ලක්ෂ සංකයාත සැදැහැවතුන් දන්නවා. අපි වසර ගණනාවක් පුරා දහතුන් වහන්සේලා ගැන ඒවගේම ලංකාය පූජනීය චෛතරාජාණන් වහන්සේලා ඒ චෛතරජණන් වහන්සේලා තුළ තැම්පත් වැඩන්න ඒ උත්තම ධාතුන් වහන්සේලගේ පූජනිය අත්වය මේ රටේ මතු කරමින් ලක්ෂ සංකයාත සැදැවතුන් තුළ ධාතුන් වහන්සේලා ගැන ප්‍රමාණ සද්ධාවක් ඇති කරන්නට ඒ දනක්. ඒවගේම අප දහතුන් වහන්සේලා ගැන ඒ සර්වජ්ඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා සැදහැවතුන්ට සියසින් දැක බලා වන්දනාකර ගැනීමේ වටිනාකම. ඒවගේම දාතුන් වහන්සේලා වන්දනා කිරීමේ දාතු වන්දනා වැඩ සටහන්. අපි වසර ගණනාවක් පුරා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නෙත්වලින් ඒ උත්තම දාතුන් වහන්සේලා දැකලා අප්‍රමාණ පින්කරගන්න අපි අවස්ථාවන් මීට වර්ෂ ගණනාවකට පෙර සකස් කළ දුන්න. ඒ වගේම ඒ කටයුතුත් එක්ක තමයි අපි බක්කුල මහාසෑයි ආරම්භ කරේ මීට අවුරදු ගණනාවකට පෙර තිං කෝවිට වසංගතයේ ටේඇතිවෙච්චේ ම්යම් අරබුද නිසා බක්කුල මහා සෑ කටුතු අපිට වසර දෙකක් දෙහා මාරක් පමණ යම් ප්‍රමාධ කරන්න සිද්ධ වනාා නමුත් මේ වෙනකොට බක්කුල මහා සෑ කටයිතු බොහෝමයක් අවසන් වෙලා අපි ජනවාරි මාසේ තරැෙකටුව තුළ ක්ුල හ සෑ හතරැස්කටු ොම ලස්සන්න දිව විමානයක් වගේ නිර්මාණය කරලා. ඒ තුළත් සර්වච්ඥ ධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සගේ මහරහද්ධාතුන් වහන්සේලා ඒවගේ බොහෝ මහරහත් ධාතුන් වහන්සේලා නිදංවස්තු. අපට දමදිව පූජනය සිද්ධස්ථාන බුද්ධකයාව ඉසි පතන මිගදාය කෘෂිනාරාව සැවැත්නර ජේතවන ලුම්මිනිය මේ පූජනය පුුණ්‍ය භූමිවලින් බක්කුල මහ සෑවෙනුවෙන් නිදංවස්තු පූජනය නිංවස්තු අපි ැබුණ. ඒ නිදවස්තුත් තැන්පත් කරලා වරුණට මතක ඇති අපි වර්ෂ ගණනාවකට පෙර බක්වුල මහන්සෑ ඉදිකිරින් කටයුතු යන අතරේ අපි ඉල්ලි මක් මත තාායි ලන්තයෙන් ඒ උත්තම ධාතුන් වහන්සේලා තායිලන්ති සංග්‍රාජ හාදුරන් වහන්සේ ධම්ම කායි ලෝක විශාලම් බෞද්ධ මධ්‍යස්ථානනිමුල් කරගෙන. ලකා බූ මිය ක්කල හාහ සෑව වෙනුවෙන් ලැබුණ ඒ උත්තම ධාතුූන් වහන්සේ අපි මාසයක් පුා සැදැවතුට වන්දනා කිරෙව්ව ලක්ෂ ගාන පිරිස බක්කුල මහා සෑ හතරැස් කොටු වන්දනා කරා අපි පෙබරවාරි මාසේ හතරැස් කොටු ආවරණය කරන්නටඒ දුන් ඒ වගේ වෙසක් මාසේ අපි මැයි මාසිතුන් එනිද බක්කුල මහා සෑ සැදැවතුන්ට වන්දනාවට කොටසක් අවසන් කළ විවෘත කරන්නට දනා තින් මේ දිනවල ගරභය ඇතුළ වරුණ බක්කුල මහා සෑ ගරබය මංහිතන්නේ උබට ලෝකෙවත් ලංකායවත් වෙන කිසි තැනක දැකගන්න නැති. ඉතාම අසිරිමත් බෝධීන් වහන්සේ නමක් නිර්මාණය වෙනවා බෝධීන් වහන්සේගේ නිර්මාණ කටයුතු අවසන් වෙලා තව දින කීපයකින් සම්බුද්ධ ශසනයට ඒ සෑ ගර්භය සමඟ. ඒ ඉතුරු නිර්මාණ සියල් අවසන් වෙලා බක්කුල මහා සෑ චුඩාමානිි්‍ය පලන්දවලා. ජයිත්‍ය වැඩ කට අයිුතු අපි අවසන් කරනවා. එතකොට ඒ සෑ ගර්වේ තුළ තැම්පත්වෙන විශාල කරණුන් වහන්සේ නමක් තුළ තැන්පත්වන ඒ සියලුම දහතුන් වහන්සේලා තමයි. අපි මේ දින කීපේ සැදැවතුන්ට ඒ තැන්පත් කරන්න පෙර වන්දනා කරගන්න මේ වන්දනා වැඩසටහන සූදානා කරන්නට දුනේ තිං සෙන සුරා දවසේ උදෑසන ආරම්භවෙච්ච ඒ උත්තම දහතු වන්දනා වැඩසටහන ඉරිදා දවස හෙට අනිත්ද කියන සෞධංගහරුව අද කියෙන මේ දිීන හතර පුරාම සැදැවතුට අවස්ථාව සැසෙන. මංහිතන අද මේ ඉරිදා නිත්ශ්‍රවණය කරන්න බොහෝ පිරිස්සකට ඒ උත්තම ධාතුන් වහන්සේලා අද දවස ඒ දවසේ වදනා කරග අවස්ථාව නොලැබනානවරුණ හට අනිත්ද කියන දින දෙක පුරාම. ඔබට සීලස්ුවර්ණ පුුණ්්‍ය භූමිය මේ උතුම් බක්කුල මහහා සැප්පිම් බිමට පැමිණිලා ඒ උත්තම ධාතුන් වහන්සල වන්දනා කරගන්න පුළුවන්. ති මේ තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩසිටිය ජීවසාරීරික ධාතුන් වහන්සේලා කිහිප නමක් ඔබට සියසින් දකළ වන්දනා කරගන්න ලැබෙන්. ඒවගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීයේ බුද්ධ අධිෂ්ඨානය මත බිඳීගිය උන්වහන්සේගේ බුද්ධ ශක්තිය. අවුරුදු පන්දහසක් පුරා පවතින ය උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා. ඔබට සියසින් දැක වන්දනාකර ගන ලැබෙනවා ඒ දහතුන් වහසේලා බක්කුල මහසෑ ගර්බී තැන්පත්වෙන උත්තම දාාතුන් වහන්සේලා. ඒවගේ මීට වර්ෂ ගරනාවකට පෙර අපට තායිලන්තයෙන් ලැබුණු ඒ උත්තම ධාතුන් වහන්සේලා. ඒගේ බක්ුල මහරහත්තන් වහන්ගේ මහරහත් ධාතුන් වහන්සේ. සීවලි මහරත්තන් වහන්සගේ මහරහත්්ධාතුන් වහන්සේලා වගේ තව බොහෝ නම්වසයෙන් අපිට හඳුනාගන්න බැරි මහරහත්තන් වහන්සේ බොහෝ ප්‍රමාණයකගේ මහරහත් ධාතුන් වහන්සේලා. අපට මේ දින හතර පුරා සැදැහැවතුන්ට සියසිින් දැක වන්දනා කරගන්න ලැබ තින් ඒ නිසා මේ උත්තම ධාතු වන්දනා පින්කමත් එක්ම වරුණ තවත් අපිට ලැබිච්ච සුවිශේෂී පූජනය උතුම් අවස්ථාවක් සැදැහැවතුන්ට සැලසෙනවා. ඒ තමයි ස්ර්ණමාලයේ චෛත්‍යරාජණන් වහන්ේ වරුණු අපි කවුරුත්ේ තුන් ෝකෙම තියන පූජනය මහාසයි. ස්වර්ණමාලි මහා සෑයි දකුණ වාහල්කට තැම්පත්වෙන, ඒ රන්න ආලේපිත ස්ර්ණමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බක්කුල මහා සෑයට වඩම්මල මේ දින හතර පුරා සැදැහැවතුන්ට වන්දනාකර ගන්න සැලැසෙන ඇතට මේ කටයුත් අපිට ලැබිච්ච උතුම භාග්‍යයක් විසිත් තුන්ගනිදා දළදා මාලිගාවි තැන්පත් කරලා එතන ඉඳන් පෙරහැකි වඩම්මල විසි හතරවෙනි අපි සීල ස්වර්ණ පින් පුුණ්්‍යි බූමියයට බොහොම ගෞරවාණයතු වඩම්බල දින තුනක් පුරා. මේසීල් ස්වර්ණ බක්කුල මහා සෑපිම්බි මේ ත්තම ධාතුන් වහන් සිල වන්දනාවත් තුළ ඒ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා ඊට පසුව කැලනිය රාජමහා විහාරස්ථානය තුළ දින තුනක් ඒ වගේ තූපාරාම මහා සෑබෝමිය දිනයක් ජෛශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දවසක් සහ ඇසල පුන් පොහෝ දවසේ ාට්‍රියේලි වෙනකං සබ්ද පූජාදී පින්කම් මාලාවක් සමඟ ඇසලපුන් පොහෝ දවසේ ස්වර්ණ මාලි මහා සෑ දකුණු වාහල්කට ඒය උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් දෙෙනවා. තින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදැහැවතුන්ට සියසිම්ම දැකලා වන්දනාකරගන්න ලැබෙන උතුම් අවස්ථාව මේ උත්තම දහතු වන්දනා පිංකම තුළ බක්කුල මහා සෑය තුළ සිදුකරන්නටේ දෙනවා. තින් මේ කටයුත්ත සඳහා මංහිතනය ඔබ පේවෙලා බොහොම සද්ධාවෙන් බුදුන් දකින්නේ යනවා මහරහත්තන් වහන්සේලා සියසින් දකින්නේ යනවා කියන සද්ධාවෙන් හැඟීමෙන් ඔබ මේ ගමන පිටත් වෙලාවත් ඔබට මේ උත්තම ධාතුන් වහන්සේලා දැකල මේ යන ගමන තුළ අප්‍රමාණ පින් ජීවිතයට රැස්කරගන්න පුළුවන්කම තියනවා ඇත්තරම ස්වන්හස වහස කියයනකොට හිතේ ලොකු හැඟීමක් ඇතිවෙන අනි දැන්ෙන්න්න පුළුවන්ක් කිය රාත්‍රියයක් ෙලම පිලාන්න තිබේ අරමට මතක්වෙන්න මානය පිටුතුමාවා.යගේ මේ රාත්‍රියම එන්න හිතයි බොහෝ දෙනකුට ක්මනටම ක් ල හසෑට යන්නනගෙ කලබල වෙරන්නන්නේප. හට උදැසනීනල තව දින දෙකක් තිබෙනවා. සඳුදාංග හරවාද කියීන දින දෙක්කම ඔබට ඒේ සොඳවස්ථාවත් තිබෙන එනිසා දැන්ම දන්න දන්නයට කතා කරන තතාම් හරෑ වෙලා නෑනෙ. එනිසා දන්න දන්නයට කතා කරලා. ඉක්මනින්ම එන්න විද්‍යහක් හදාගෙන බක්කුල මහ සෑ ඔ ේන්න හොන ල ස් න්න මි ට එකක්කතු ෙන්න්න හ පින්ක ටක් තු න්න තු ත්ත. අපේ ධාතුන් වහන්සේ පිළිබඳසි හිපත් කරනකොට ශාරිීරික දාාතුරන් වහන්ේ, පාරිබෝගික දාාතුරන් වහන්ස සහ උදේසික දාාතුරන් වහසක කොටස්ටනක් දෙෙනවාන. ඒතරත ශාරීරික ජීවධාතුන් වහන්සේලා ජීබුදුරජණහසේ ධර්මාණකාේ ලබාගත්තු දාාතුරන් වහන්සේ. එගේ බුදුරජණහසේ බද්ධදිෂ්ඨාන ේශේෂ උු ාතුන් වහන්සේලා.ඒවගේම ස්වර්ණමාලි මහසෑයේ තැන්පත් කරන එවතුන් ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාණ වහන්සේ කියන්නේ උද්දේසික දාාතුන් වහන්සේ මකති මේ නිසාකෝ බේජීවිත. ස්වණ මේ අවස්ථාව. එක මිල කරන්න බැහැ හනිසාපි ඔබට ආරාධනා කරනවා. යසිරිමත් අවස්ථාව මගහරවාගන්නටපා. අපේ පූජනය ගලි ගම ාදේ පහමුතුර හමදෑම පින කුසලේට ප නැඹර කරනස්වාමන්හසේ මක්ල වට සහිපත් කලේ නි. නිසා හට සහන් ඉද්දා කියන දින දෙක තුළත් බට උතුම අවස්ථාව. හොරන සීලස්වුවරණ ගිලන් භික්‍ෂ අ්‍යස්ථාන පුහොමේ ඉදිව ඇති රමණය විචිත්‍ර, බොමපූරු මේ බක්කුල මහා සෑ. ර්බේ තැන්ත් කරන්නේ දතුන්හසේ දකින්නට පුළුවත් විශෂයෙන්ම ොහන්ස හිපත් කළලා සෑගර්භය පිළිබඳ පසුගේද අපිත්තේ සෑගර්භය බලන්නට ගියායි. පුදුම සතුටක් හිතේ ඇතිවෙන්නේ ඔයි වගේම පුදුම ආස්චර්යක් මතුවීතිබෙන්නේ බක්කුල මහා සෑ ගර්භය තුළ ඒ ජයිස්ත්‍රීම් හබෝ සමිදුන් වහන්සේගේ අනුරුවක් නිර්මාණය කරලා තිබෙනවා ජීවමාන ලසින් අපි දැ. අනුරපුර මහමෙ වුණාවයේට ගිහාම් බුදුජරණන් වහන්සේ වැඩේට පුයේ දක්ෂිණ ශාකාාව දකින්නට ළුවත් බෝධන් වහන්සේගේ දක්ෂණ ශකාාව දකින්න පුළලුණනේ හා සමානව. අපිට හිතෙන්න්නේ මේ නිර්මාණයක් එනේ තරමටම ජීවත් ස්වභයක් ේබේ ොමේ තුනේ නිසා යාසිරිමත් නිර්මාණය දැකගන්නටත්. මහාපුර්්‍යස්කන්ධයක් රැස් කරගන්නටත් අපි ඔබට ආරාධනා කරවා. කුල මහසෑැපුර්න් ූමියයට එක රශී වන්නට කියලා. යි සොනස්දන් මේ කාරණාවත් එක්ක පින ගැෙන පොඩක් කතාකොත් ටහිතන හොදයි කියලාදැ. ලංකාවදිහා බැලුවහාම පින්කං දසතම තියෙන ස්වාමිනාසේ හැම පැත්තම පින්කම්. හැමද විටම ප්‍රධාන පින්කම් ඊට සමගාමීව පැවැත්වෙන්න තාවඔබොහෝ පින්කම් ලංකා පුරාම පැවැත්වෙනවා. මේවා සහරයගගේ හිතටත්වදිනවා මොකටද මෙච්චරපින් ොවදව හැට පිින්කම් මෙම කියනවස්ථාව තේවන් වහස ඇයිිච්චල් පින්කං. පින්කම් වැඩිවිය යුත්තේ ඇයි ස්වාමි වහන්ස මෙචර පින්කම් වැඩිවෙයි වැඩී කියල කියන යන්න ඒ අයට උත්තරයක් දෙනවන්න. ඇයි පින්කම් වැඩිවී යුත්තේ මොකද මේ අවශ්‍යතාව මේ තුළින් අප සමාජයට මිනිස්සුන්ට මොනවගේ දායාර්්‍යෝද ලබෙන්නේ. ඇත්තට වරුණ ධාතුන් වහන්සේලාට ගැරහීම පින්කංඔලට ගැරහීමේ විපාක ගැන අපිට පීතවත්වේ මුණ ගැහෙනවා එක බුද්ධ දේශනාවක ඒ බුදුරජාණන් වහසේ පිරිනවන් පැවට පසු සිදුුවවෙච දෙය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි දකින්න මේ ප්‍රේත පිරිස ඉතාම දුක්විඳෙන මුළු සරීරයේ අ ඇට සැකිල්ලක් පමණක් තියනෙ ඇට බිඳී යන. විශහාාල වේදනාවකින් විලාප දෙෙනවා. ආයෙමත් සරීරයේ වගේම සකස් වෙනවා. ආයෙමත් අස්ති බිඳී යනෝ. එතකට මේ වගේ විශාල දුකක් විදින ප්‍රත පිරිසක්. හස විසවා ප්‍රතයිඉනි නුලගේ සරීරවල ඇට සැකිලි පමණයි. මේ ඇට සැකිි විශාල වේදනාවකින් කුඩුවෙලා බිදිලා යනවා. නොමල මේ වේදනාවෙන් අප්‍රමාණ දුකක් විදිනවා. මොනවගේ අකුසලයක් කරලද මේගේ උපතක් ලැබය කිය. ඒ වෙලා මේ ප්‍රේත පිරිස කියනවා සාමයේනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මල්ල රජිදරුවගේ උපවර්තන සාල වනෝද්‍යහානේ. උහන්සේගේ දහතුන් වහන්සේලා බෙදල දෙෙන වෙලාවෙේ. අපේ බිරිදෑවරු අපේ ඥාතීන් ගංවල මිනිස්සු මල් පූජාද්‍රාවය අරගෙන. ඒ උත්තම ධාතුන් වහන්සේලා වඳන්න කුසිනාරාවට යන වෙලාව. අපිේ අයට නින්දා කරක්. අපිඒ අයට ගැරැහව කියනවා. දැ සාමාන්‍යවරුණ මිනිස්සුය බනින වචනතියන්නේ එකට ඒේ සඳහන් එෙනවා මේ ඇට කෑලිවලට වැඳල වැඩක්තියනවාවද. මොකට තුම්බල මේ මේවට වඳන්න යන්න කියෙලා තමන්ගේ බිරිින්දඇවරු ඥාතීන්. මේ ධාතුන් වහන්සේලා වදනා කරන්නේ යනකොට ඒ අයට බැනවැදිල නින්දාහකරා කිය. ඒකි අකුසල විපාකෙන් තමයි කියනවා අපි මේ විදිහ විපාකයක් විඳින මේ ප්‍රේත පිරිසක් හැටියට ඉපදිලා දුක්විනිින්. ඒ වෙලාවේ මහකාශ්‍යප මහරහතන් වහන්ස විමසන ප්‍රේතයින්නේ ඒ නුඹලගේ බිරිඳද ඇවරු එදා උත්තම ධාතුන් වහන්සේලා වඳන්න ගිය ඒ අය අද කොහෙද ඉන්න කියලා. ඒවෙලේ කියනවා සාමීනයේ ඒ අය අද දෙවුලොව ඉපදිලා අහසින් යනවා දිවේ රථවල නමු අපි මේ වගේ බොහෝ දුක්විදිනවා කියලා. එතකොට අපිට පේනවා අද විතරක් නෙමේ වරුුණ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ උන්නහන්ේ පිරිනිවන් පාපු මොහෝතේ. උන්වහන්සගේ ශ්‍රීදේහෙ ආදාහනය වෙලා මුලින්ම සරවච්ඥ ධාතුන් වහන්සේලා ඉදා ද්‍රෝණ බමුණ බෙදල දෙන වෙලාවෙ. ඒ ප්‍රදේශවල ධාතුන් වහන්සේලට බැනපු, ගරහපු ධාතු අන්දනාවට බැනපු පින්කංවලට බැනපු මිනිසු එදත් හිටිය. තිං එහිෙනම් අද මේ අවුරුතු දෙදස් පන්සීයක් හයිසයක්ක් ගිහිල්ලා. මිච්චර දීර්ග කාලයක් තුළ අදමී මිනිස්සූ බනින්න නිින්දා කරනව ත්තොත් මීක සාමාන්‍ය දෙයක්. හැබැයි. අපිට පේනොමී සමාජය තුළ. මොන්න තරම් පිරිසක් දහතුන් වහන්සේලාගෙන අප්‍රමාණ සද්ධහාවෙන් පින් කරගන්නවාද කියලා. අපිට මතකයි පසුගිය දින කේපේ පුා නෙත් නේට්‍රාභී වන්දනා ඒ පින්කම් මාලාව ලංකාවපුරා බොහෝ නගර ප්‍රදේශවලට ඒ උත්තම ධාතුන් වහන්සේලා සැදැහැවතුන්ට වන්දනා කරන්න පවත්වපු අවස්ථාවල. මොන තරම් පිරිසක් ලංකාවේ ඒ ස්ථාන ගණනාවකට ලක්ස ගනම් මිනිස්ව එකතු වෙලා පින්කරගත්තා. එතකොට දැ අපි පින්කංකරනකොට ර වන්නලි මහා සෑවේවා පූජනය තැවුල සෑවන්දනා පින්කම් වරුණට මතක ඇති අපි ජනවාරි මාසේ සිදුකරපු අි ගිරි මහා සෑවන්දනා මහා පින්කම. ලක්ෂ සංඛ්‍යයාත සැදැහැවතුන් රටේ තෙල් ප්‍රශ්න, විශාල් අරබුද තියෙන වෙලාවේ ආර්ථික ප්‍රශ්ණ තියෙන වෙලාවේ. අපිවත් හිතුවෙන. ඒසා විශාල ජනකන්දරාවක් පෑවන්දනාවකට එකතුේ කියලා. නමුත් විශාල් පිරිසක් පින්කංගොල්ට එකතුන. අපිට පේනු අපේ රටේ මිනිස් සුතුල සද්ධාව තියෙනවා. තොනරුවන් ගැනඒ ෞරවේතියනවා චෛත්‍ය වන්දනා කන දැම්වරුණත් මේ දවස් වල. ඔබ සතිය දවස් වල ගිහි බැලවට රුවන්වැලි මහසෑ මොනතරම් ජනකන්දරාවක්ඉන්නවත්. සෙනසුරාද ඉරි දවස් වොල ජයස්ශ්‍රී මහාබෝධය රන්වැලි මහසෑ මලුවේ මොන තරම් පිරිසාක්. දවසකටඒ මහ සෑ වඳින් නැවිල්ලා. පින්කන් කරනවද මොනතරන් සදධාව මිනිස්සු. ඒ මහා සෑහිට බුදුහාන්දුරු දකින්න යනවා වගේ ගිහිල්ල පින්කන් කරනවත් එතකොට අපිට පේනවා. අපේ රටේ මිනිස් සුතුළමී ඉතාම ස්වල්ප පිරිසක්. අල්ප පිරිසක් තුනරුවන්ට බැනවැදුනට, චෛත්‍යවලට ධාතුන් වහන්සේලාට ගැරැහුවට. මේ රටේ බෞද්ධයන් අතර විශල් පිරිසක් අප්‍රමාණ සද්ධාවෙන් තමන්ගේ ජීවිතය පින් පුරාගන්න. තියනිසා ඒ අයටයි මේ උතු අවස්ථාවන් සැලසෙනතින් අපි කරන පින්කං ඒවගේම අපි රටේ බුහෝවාමීන් වහන්සේලා අප්‍රමාණ සද්ධාවයෙන් සෑවන්දනා ද හතුවන්දනා පින්කං චෛත්‍ය හදලා වෙහෙර විහාරහදලා මිනිස්සු සම්බන්ධ කරගෙන මේ මහා පින්කං කරෙනවා. තිං අපිට එකක් දැන් පේනවා මේ මේ කාලයතුළ වරුණ අර කෝවිඩ වසංගතයක් ඊළඟට රටේ ඇතිවෙච්චය අරබුද ඊළඟට කෝලහල මේ අරගල කාල ඊළඟට ආර්ථික ප්‍රශ්න මේ වැන් පීඩාවට පත්වෙලා අවුරුදු දෙකහමමාරත් වනක් දුක්විඳපු මිනිස්සු අද ආර්ථික ප්‍රශ්න ඇතුව නෙමේ නමු මිනිස්සු චුට්ටක් එළියට ඇවිල මිනිසු දන්නවා අපි මොන ප්‍රශ්න තුළ හිටියත් වරු මැරෙනවා. ෝවිසංගතයේ කියලා හරි ආර්ථික ප්‍රශ්න කියලා හරි අර්ගලය කියලා හරි අපි කොහොම දුක්විඳවිඳ හිටියත් අපි කවුරුත් අපි ආවිශයිවර වෙනවා කවදා කොතන කොයි මුහොතේ හරි අපි මේයනවා. හැබැයි මේ වගේ රටක ඉපදිලා මොන ප්‍රශ්න තිබනත් වරුණ මේ දෙපාලන වසයෙන් රටේ මොන මොන ප්‍රශ්න අපි පේන්න තිබුණත්. ලෝකයේ ධාතු මන්දිරයක් වගේ උතුම්ම රටකපිේඉන්නේ ඉතකොට මෙවැනි පූජනය පිම්බිමක ඉපදදිලා ස්වර්ණමාලි චෛත්‍ය රජාණන් වහන්ේ ජැයිශ්‍රීම හබෝධීන්හසේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්පල බෝධීන් වහන්සේලා බුදුරජාණන් වහන්සගේ සාරීරික දහතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් උරුම වෙච්ච. ඉතාම පුුණ්්‍යවන්ත ජාතියක් අපි. ති ඒකෙ වටිනාකම තේරුන් අරගෙන මොන්න තරං කරදර බාදාවත්. හියිතයක්ක් ඇඳල ධාතුන් හන් සිලසිියසින් දැකලා. පින් පුරාගෙන මේ ලබිච්ච මනුස්ස ජීවිතය අප්‍රමාණ පින්කුසල් රැස්කරගෙන තමන්ගේ සංසාහර ගමන තමන්ට හදාගන්න පුළුවන් පින් ඇති කෙනට එකටත් තින් පෙර පින තිෙන් ඕනේ පිසන්සමට මදක් අවසර ද දැන්ව තු දහ පොඩ් මට එක දෙැනගන්න ට දැන් පි ගැන තා කරන්නකොට කිෙනවා පින උපයෝගී වෙන්නේ සසරේ යන අයට. එම ඇතිනම් පිනේ හොඳ විපාකත් එක්ක මිනිසුන්ගේ ජීවිතවලට මරණින් මතු. තමන්ගේ ජීවිතයේ සුගති ගාමී වෙන්න එක හේතුවක් කියෙන කාරණය. ඇතන සවස මේ සුගතිගාමී වෙන්න පමණද පින ධර්මාවබෝධිරමයක හේතුවක් වෙන හද. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා සුකා පටිපදා කිිප්හා බිඤ්ඥා, පින්කරගත්ත කෙනා, සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මණින් නිවනට යන්න පාර හදාගක්. එතකොට එයාට නිවනට යන්න පාර හදාගන්නකොට ඒ යන පාර සැප සහිත ප්‍රතිපදාවකින් යාගන්න ලැබෙන්නේ පින්කරගත්ත කෙනාට. එකට පනෙන් තමයි යාන දැන් හිතන් අපි සුගතියක ඉපද වන් නැත්නා. අපිට සැප සහිත ප්‍රතිපදාවකි මේ මාර්ගය සකස්කරගන්න බැන අපි කොහොමද දුගතියක ඉපදිලා අපේ කුසල් වඩා ගන්න බණභාවනා කරගන්න. දැන් අපි හිතමු සාමාන්‍ය මනුසලෝකෙම වනත් දුප්පත් පෞුලක ඉපදිලා. ආර්ථික ප්‍රශ්න, කරදර භාදා ජීවත්වීමේ අරගලේ. ලෙඩදුක් මේ සියල්ලත් එක් අපි පෙර අකුසල විපාක් අපේ පින නැතිකම නිසා මේ කරදර බාදා ගොඩක් මැද්ද මිනිස්සු භාවනා කරන්න චෛත්‍යයක් වඳන්න පින්කමකට යන්න. සමහලාට ආසයි හිතනවා. අනේ ඒ වුනාට ඉතින් අපිට සමහලාට වාහනයක් කතා කර ගන්න සල්ලි නෑ. ඒ ළඟට ගෙදර ප්‍රශ්න කරදර මිනිස්සු මොනතරං හූල්ල හූල්ල ඉන්නවද යාගන්න බැරුවූ පින්කමකට යන්න බැරුව. හැබැයි පෙර සසර පින්කරපු කෙනාට ඒ අවස්ථාවල් සැලසෙනවා. පුළුවන් තවතාව පින්කරන්න අවස්ථාව සැලසෙනවා. බොහෝම සතුටින් පින්කංගොල්ට එකතු වෙනවා. ඒ අයම එකතු වෙලා පින්කන් සංවිධානය කරනවා පින් කරන. ඒයි පින් කරමින් කුසල් වඩාගනිමින් ඒ මාර්ගය සකස් කරනවා. එතකට පිනෙන් තමයි අපිට කල්්‍යයාාන මිට්්‍ර සේවනය සකස් කරලදේ. තවතාව පින් කරගන්න මාර්ගය හදලා දෙනවා. අපිට බණ භාවනා කරගෙන කුසල් වඩාගෙන නිවන් මඟට යන්න අවශ්‍ය පරිසරය හදල දෙනවා පිනින්. පු්ානි නම සුකස්සේතන් අධි වචනන් කියෙන. පින කියලා කියන්නේ සසර සැප සහිත පරිසරය හැම සැපසම්පතක්ම අපිට පිනෙන් ලබාදේ. හැබැයි නිවන කරා යන කෙනා ඒ සැපසම්පත් තුළ ඒවට නොවැලි තමන්ගේ නිවන් මක සකස්කරගන්න. දැන් පින්කර ගත්ත කෙනා දිිය ෝකය ගියා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන් අන්නෙ දැන් සමහර වෙලාට වරු මකක් හරි දාානය දීප පිනක් මකක් හරි පොඩිනක් මතු වෙලා දිවේ ෝකයන්න පුළුවන් හැබැයියා. අනිත්‍යමනෙහි කරලා ප්‍රඥාව වඩලා නුවන දියුණු කරලා නැත්නන් සමහරලාට අර මහා සැපසම්පට්ටිකට මුසපත් වෙන. මමුසපත් වෙලා ප්‍රමාදීට පත්වෙෙන්. හැබැයි පින්කරගන් අතර තුර අනිත්්‍යමනෙහි කරනවා භාවනා කරනවා විදර්ශනා වඩනවා ධර්මාවබෝධීයට උත්සහ කරනවා අන්න ඒ තුළ අර සද්ධහා සීල සුත තියාග ප්‍රඥාගෙන මේ කරුණු පහම වඩාගෙන යන කෙනා දෙවලවෙයිපදනත්. ඔොන තරන් ශාල දිවිය විමාන දිවේ රත දිවිය සේනා මොන්න තරන් සැපසම්පත් පහල වනත් එයා දන්නවා මේ මගේ පෙරපිනක විපාක් මේ පිනත් ගෙවිලාෑනො. ඊළඟට මේවා අනිත්‍යයි. මේවාමං පෙරසරිකොච්චර දෙවියන් වෙලා ්‍රහ්මයන් වෙලා ඉපදිලා ඇ සහලට මුස්සලෝක ඉපදිලාෑඇ රජකරල ඇති සිටුංකරල ඇ දුපත් පවල්ල ඉපදිල ඇති අපහයි වැටිල ඇති. ඒ නිසා මේ පිනේ විපාකයත් අනිත්‍ය වෙලායන් ඊට පෙරමන් තව තවත් පින්කුසල් වඩාගෙන. නිවන් මග ගමන් කරලා ධර්මය කරායන්න ඕනෑ කියලා. අර දිවිය සැපසම්පත්වට මුසපත්වෙවී ප්‍රමාධවෙවීන් නැතුව. ඒ අයි දෙදිිය ලෝකහි පදුනත් බුදුරජාන් වහන්ේ පෙන්නවා දෙදවියන් දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡාකර. හර සුදර්මාදිවේ සභවි බණහන දෙවිවරු අතරට එකතුවෙලා නිවන් මග වඩාගන්නවා. මාර්ග පල්ලාබී කල්ල්‍යයානමිට දෙවිදේවතවරු ඇසුට යනො. එතකොට මේ මනුස්සලෝක අපිට පින් කුසල් වඩාගන්නවා කියලා කියන්නේ පිම්කම් පැත්ත බලවත් කරගන්නවා කිය බුදුරජා වහසේ. පුබ්බේච කත පුඥත. පෙර පින් ඇති බව. එක මංගල කාරණයක් ඒ පෙර පිනෙන් තමයි. අපිට මේ බුද්ධ සාසනය මුණ ගැහුණනි කල්‍යයා මි්්‍ර සේවනය මුණ ගහෙෙන්න මේ පින්දහම් කරන්න්න අවශ්‍ය පරිසරේ සියල්ල සකස්වෙ. ඒ සියල්ල දැන් ලැබෙනකොට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න පොළුවන් තරම්. මේවා සසර ඉපදුනහ වරුණු කාටත්තීර දැන් පිගත්තහන් බදුරජාන්හන්ේගේ කාලි න්හන්සට ප්‍ර්ාවෙන් බුදුනත් මොනතරන් සමාජ කරදර පහදා ප්‍රශ්නාවදන උන්න්නහන් සිට නිින්දදා පහස කරා ගල් පෙරලන්න ඒ හිටියා උන්න්නහන්සේට නො එක් චෝදනා කරන්නයි හිට ඊළඟට මගදිකට පින්ඩපාතිගියත් මාගන්දයාාවගේ බැනවදන සුප්‍රබුද්ධ රජුරපාර වලක් කළා නින්දා පහස කර ශාසනය තුළම සංගේ අතරීම දේවදත්ත වගේඇය සංගබේද කර. ඔන්න තරම් බදුදහාන්දුරන්ට ඒකාර බුදුවෙලත් මේතා විශාල සසර මහාපින් කරත් මේක තමයි ලෝකස්භාවය. ඒ නිසා ඒ සියල්ල තේරුම් අරගෙන බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයා ධර්මය කරායන්න අප ප්‍රමාදීව පින්කුසල් වඩාගෙන පහරසකස් කරගත්. හිදි පින් කුසල් වඩාගන්නටඒ තුළ. පින් කුසලය වඩවාගත් කෙනෙකුගේ සස්සර ගමන එක පැත්තකින් සුගතිය අනි පසින් ධර්මාවබෝධය. මේ දෙකම ලංවෙනවායි කෙන කාරණය අපේ හමුදුරු මනාව පැදිලි කරන්න යදනොකද සහර හිරවෙන තන. සමහරු ඒ සම්න්ධ අවබෝධයකින් තොරව කටයුතු කරන්න යෑම තුල. පින. ගරහ අවස්ථාවති වෙන ොදනුවත්ක් මනිසා නි සමහ දන්න මේ පැහැදිරිි රීම තුළ එහෙම හිත අදහසක් කනකොටම මේ ධර්මකාරණාමතක් වුණාම එකින් ඒ අකුසලය නොට ගලවෙන්නට පුලුවන් අපිස්වන්සද තකොට මේ ඉන්න ජීවිතයගෙන අපි කතා කලොත්ය හෙම අපිට සාමාන්‍යය කෙනෙකුගේ ජීවිතය අපි විධ පින්කම් කරනවා. ඒ පින අපට උපයෝගීවෙන්නේ කොයි වගේ අවස්ථාවද මේ ඉන්න ජීවිතය කොයි වගේ අස්ථාවදද ඒ කරපු පින්කම්වල උපයෝගීතාවේ බෙන මර්ණස ොහොත දත් පි බලව කරැන . වටිනාකමක් එකතිවාද ඒ මර්ණයට මහුණදීමේදී පවා. ඇත්තටම පින්කරගත්ත කෙනා ඉද නන්දති පෙච්ච නන්දති මෙලවස් සතුටින්ඉන්න. පරලවත් සතුටිින් ඉන්න. දෙෙලෝම සතුටින්ඉන්න. බුදුරජාන් වොහස දේශනාකරේ මාවිසින් මෙසේ මෙසේ පින්කරගත්තා කියලා හිත හිතා සතුට පත්තෙ. පින්කරගත්ත කෙනාට සුගතිගාමී සේවුනත්? පෞකරගන්න බොහෝ පිරිසක් පසු තැවීමෙන් ඉන්නේ සමහල්ට ලෝකෙට පෙන්න්නන්න පුළුවන් නෑ ඕ අපි අපිටෝන විදියට අපි ඉන්නේ කවරුත් කියන විදිට නෙමේ අපිජීවත් එන්නේ මැරිලක් කොහෙගේ හාම කාටවත් මොකද මටඋුනැද හැමං යන්න. එතකොට එහෙම කියාගෙන් හිටියට වරුණ. ඔය හැම මනුස්සෙක්ම අසරන වන්න තැම් බුදුහාන්තර පෙන්වා. ජරා ව්‍යාදි විපත් මරණකෙන අවස්ථා හතර. අන්ත අසරන්නන වයසට ගිහිල්ලා. එක තැන් වෙනකොට අර කරපු කියපු දේවල් චිත්‍රපටි වගේ හිතට ගලන් පටන්ග. ඊළඟට ලෙඩක් දුකක් වෙලා මරනාසන්න වෙනකොට සමහරලාට ජීවිතයේ හොඳ කර ගන්න බැරි ලඩක් අසනීපයක් තමන් මැරෙනවා කියන එක තමන්ට මේ අසනීපයක්ත් එක දැනෙනකොට දුක්විදිනකොට අන්න එතකොට අර කටේ තිප පහ ච්ඩික ක්ොම ර. ඉට පස ඒවා හිතට මතක්කෙන් වියෝමන් මේ වගේ පෞකංකරා. මංකරපු දේවල්ම තමයි මටමේ විපාක දෙන්නේෙත් අපි කොච්චර වරුණ මිනිස්ව අතට ගිහිල්ලා පිරි්චි අන්න ගිහිල්ලලා හිතහදන්න ගිල්ල සමහරු අපිළඟට උත්සගෙන එන වයිසට ගිය ලෙඩහැදිච්ඡය ජීවිතේ කරපු කියපු දේවල් වමාරමි මොන තරං අඩාන්ඩා. ඇනේ හාමුදුරනේ මං මේ වගේ වැරදි වැඩකරා මේ වගේ පවුකංකරා. කොච්චර මට හැදන්න පුළුවන් වුණනත් මට බැරිවුනා මේ මම්ම කරපු දේවල් අනේ මාව බේරගන්න කියේ කොච්චන මිනිස්සු අපිස්සරහා පාපොච්චාරණය කරකර අඩා වැලපිලා තියෙනවත්. ඒනිසා ඊළඟ එක තමයි මරණ මංචගේ මරණහසන්න මොහොතේ චිත්‍රපටි පේනවාගේ සමහරුන්ට තමන් කරපු කියපු අපපුරපු දේවල්. හිතට ගලාගෙනෙන්නේ. ඊළගේ එක තමයි විශාල විිපත් ඉදිරි ද සුනාමි වගේ විපාත්ගංවතුර, භූමි කම්පා වසංගත මේ වගේ කරදර බහදා එනකොට. අන්න ජීවිතේ අන්ත අසරන වෙනකොට අර තමන් කරපු දේවල් තමන්ට සිහිවෙී අප්‍රමාණ දුකක් වෙනවා. හැබැයි පින්කරගත්ත කෙන. ජීවිතයේ මොන කරදර බාදාවත්. ඒ කෙනා හැම වෙලාවිම ඉන්නේ මමනන් දැම්මැරුණස් සුගත. මං හොදට පින් කරගත්ත කෙනෙ මමනන් දැම්මැරුුණ සුගතිය කියෙන ආත්ම විශ්වාසයක් තමන්ගේ ජීවිතය ගැන පරලව ගැන මේ සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනින්. තමන් සුගතිගාමී නිවන් මගක් හදාගත්ත කෙනෙක් කියලා තමන්ට ලොකු ආත්ම විශ්වාසයක්. ඒ ආත්ම විශවාසය තුළ මරණයට බයක් ඇතිවෙන්නේ. එයා තවතවත් පින් කරන. අනිත් අයවත් පිනට යොදෝන. ඊළඟදේ තමයි ප්‍රශ්න ගැටලු ආව කියලයා අවබෝධයෙන් ඒක ධර්මය කරායන්න දක් එකන මෙන්න මේ වරු අපි තේරුගන්නට ඕනෑ අපි පින්දහම් කර කියලා සමහන්ලාට අපිට පරදරේනයක ප්‍රශ්නේනයක සම්පූර්ණයෙන් නැතිවෙනවන්නෙේ. හැබැයි කෙනෙකුට පින්කරපු කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මං මෙච්චර පින් කරලා. කෝ අපිට දෙවියම් පිහිට වෙනවා. දෙවියන් හොළුවන්න මේ වලක්වන් මේ කරදරුවලින් අපි බේරගන්න කියලා. නමුත් වරුණ? දැන් අපි හිතමු අපි පින්දහම් කුසල් ැ සමහරු ඉන්නවා චෛත්‍යයක් වදින්නේ යන්න සූදානන් වෙනට පින්කමක් කරන්න සූදානන් වෙනකොටම කරදර ගොඩක්ෙනවා. ලොකු ප්‍රශ්න ොඩක් එන්න පුළුවන් ජීවිත්. හැබයි එයා ඒ ප්‍රශ්න මැඩගෙන ඒවා නුවනින් විසඳගෙන මං කොහොමහරි මේ පින්කම කරනවාගෙන දැඩි අධිෂ්ටානින්යා පින්කම කරනකොට ඒ තුළයාට වීරිය පාරමිතා වැඩෙනවා. එයාට අධිෂ්ඨාන පාරමංක් කොහොමහරි මේ පින්කම කරනවා කියෙන අධිෂ්ඨානන්ගේ පින්කම කරනකොට අධිෂ්ඨාන පාරමිතාව වැඩෙන ඔොයාට. ඒළඟට ප්‍රඥ්ඥා පාරමිතාව ඉවසීම එන ප්‍රශ්න ගැටලූ සමාලාට මිනිස්සුන්ගේ බැනුන් නිින්දා පහස ගෙදරින් එ කරදර වෙන්න පුළුවන්. ඒ තුළ කන්ති ඉවසීමේ පාරමිතා, මෛත්‍රී පාරමිතා. එතකොට අපි මේ ජීවිතයේ එන අටලෝ දහම ප්‍රශ්න ඉදිරියේ මූනදීගෙන පින්කං කරගෙන යනකොට අපිට වැඩෙන්න්නේ පාරමිතා. දැන් අපි සමහරු හිතනවා පින් අංකර අපිට කරදරේනවන දැන් දෙවිවරු එක පාර්ට මැඳීම් පැනලා අපිට එන කරදර වලක්වන්න ගියොත්. අපි කොම දර පාරමී ධර්මටික රාගන්න වීරිය වඩා ගන්න. බුදුරජාන් වහන්සගේ ජීවිතේ බලන්න බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන යනකොට. උන්වහන්සේට දෙවිවරු තමයි පාරහදල දෙන්නේ හැබැයි උන්වහන්සේ වීරය වඩනකොට ඒ එන කරදර බහදා වලක් පන්නේ යන්නේ නෑ. උන්වහන්සේට ඒ අවශ්‍ය පරිසාරය හදලා දෙන. දැ ලන්න අර මා තුපෝසත ජාතකේ තමන්ගේ අම්ම කරමත තියාගෙන දිනහතක් පීනනකොට. බ්‍රහ්මලෝකෙ බ්‍රහ්ම දේවතාවේ හිතට දෛරිය ඇති කරා. පුතේ නුබ මහා වීරියවන්ත කෙනෙක් මේ අම්ම කරමත තියාගෙන දිනහතක් පීනලා සතර මහා සාගරෙන් එතර කරන්න ගන්න වීරිය වගේ. මේ වීරියම අසංකයේ ගනන් සත්‍යයන් සංසාරදුකින් එතරකරවක්. උඹටේ වීර ඇතිවේවා කියලා හිතට අධිෂ්ඨාන දෙමින් වීරිය පිහිටෙව. නමුත් වෙන නැවක් කවලාවත් බෝට්ටුවක් එවලවත් වෙන දූපතක්මවලවත් ඒ දින හතක් පීනන ගමන වලක් කොලා ඒාව ඒ ගමනින් ඉක්මනින් බේරගන්න උසාහකරේ නෑ. එතකොට අර වීරිය නැති වෙනවා අධිෂ්ඨානය නැති වෙන. ද අපිට වෙස්සන්තර ජාතිකය ගත්තහම තේරෙනවා උන්න්නහන්සේ දන්දීපු වෙලාවෙ අර අන්ඩර කියන හස්තිරාජය දන් දෙෙනකොට පස්තියා දේවාරූඩයකින් නගරවාහසින් කුපිත වුණ. තොකට නගරවාසින් කුපිත වෙලා මාලිගා විස්සරහ ඇවිලා උද්ගෝසණය කරා. මේ වෙසන්තර පමණ නොදැන දන්දෙනවා. මේ නගරීන්න අපිවත් යකුට හරි දන්දී. ඒනිසා මොවනම් මේ නගරතියාගෙන හරිියන්නේ වංකගරිියට පන්නල දානඕනැ කියලා මිස්ු ඇවිල්ල මාලිගා විස්සරහ උද්ගෝසනය කර. එදකොට මේ මේ සිදුවීම ැන් කෙනෙකුට හිතෙන පුළුවන් ඔඕහොන් පින්කංකරල දන්දීලා වෙච්චදේ දැන් පින්කං කරලා දන් දෙෙනවනන් ඉති මේ තරම් මහා පින්වන්ත බෝධිසත්වයන් වහන්සේට මේ නගර මාසින් කොච්චර මිනිස්සු ඇවිල්ල මාලිගා විස්සරහන් රජකමෙනුත් පන්නලා කැලේට මේ අන්න ඕනැ කියලා කෝ ඉතින් දෙවියම් මේ වලක්කනවා කියලා. ඇත්තට මරුුණ දෙවිවරු තම ඒ ප්‍රශ්නය හදල දෙන්න මේ වීරිය වඩන්න. එතකොට ඒ වෙලාවේ පිය රජතුමා මිනිස්ු එක කතා කරලා පණවිඩයක් එවනවා වෙසන්තර රජ්ජුරුවන්ට වෙලාවේ තමන්ගේ අනිත් පිරිසත් එක් සතුටින් ඇතහා දන්දීපු පින ගැන කතාකර කර ඉන්නකොට පනවිඩියක් ඇවිල්ලකීවවා නගරවාසිං උපිත වෙලා. හෙට වංකකිරිියයට යන්න සූදානන්වෙන්න පීරජුරු දැනුන්දුන්න කියව මේ නගරවාසිංහ උද්ගෝනය පාලනය කරගත් නමාරු මට්ටමට මිනිස්සුන්ගේ. ඒ පීඩන ඇවිල්ලා. ඒ වෙලාවවෙ බෝසතාණන් වහන්සේ ඒ සැනිින් වෙසන්ත රජ්ජුරෝ කියනවා මට හිතේ හැටියට මේ නගරි පින්කංකරන්න බැයිනම් වංකගිරියට ගිහිල්ලා රජකම අතහැලා තවස්ධම්පුරනක මට සැපයි. සතුටෙන් සාධකාරදීලා අර සියල්ල අතහැරලා රජකම අතහැරලා වංකගිරිියට ගිහිල්ලා තවස්ධම්පුරන්න හිතහත පැගත්ත සැනිින්. දැම් බලන්න අර ප්‍රශ්න ගැටලු ටික ආවේ නැත්නම් උණහන්සේ මේ අතැරලා යන්න ඒ. මේ පාරමී පුරණ මේ ගමන පුරාම. උන්නහන්සේටපු කරදර බාදා ප්‍රජූතකයව වුනත් හැ දෙවිවරු තමයි ඒ වෙලාවෙේ ඔහුට යන පාර වලක් කලා දරුව දෙන්න දන් දෙන්න එතනට එවන්නේ. එතකොට මේ හැම දෙයක් තුළම උන්නහන්සගේ පාරමී පුරාගන් අවශ්‍ය පරිසර හැදෙන්. ේ අපි මේ අන ධර්මාණකූල ගමන අපි තේරුම්ගන්න ඕොන අපි කරදර බාදා එනකොට. ඒ කරදර ඇයි අපිට මෙහෙම වෙන්නේ ඔන්න පින්කරපු අපිට වෙච්චදේ. පින් කරනවනං කරදර නැතිවෙන් අන්න ඒවගේ දුෘෂ්ටිවල්ට ආවහම වෙන්නේ අපිට මේ පාරමී පුරාගෙන නිවන කරා යන්න මේ උත්තම ගුණධර්ම පුරාගන්න තියෙන අවස්ථාව අපි ඒක අතහරින අපි ඒ ඒවට මුණ දෙන්න කැමතිෙන අපේ දෛරී නැති කරගත් තියනිසා වව තේරුම්ගන්න පින්කං කරනකොට එන ප්‍රශ්න ගැටලු බාදා ඔබට පාරමී පුරාගන්න ආශිරුවාදයක් ලෙස දකිින්. ඒ තුළ ඔබේ වීරිය පාරමිතාව අධිෂ්ඨාන පාරමිතාව කන්ති ඉවසීම ප්‍රඥාව නුවනින් ඒ ප්‍රශ්න විසඳගෙන ස්රහට යනකොට ඒ නුවන මේ හැම දෙයක් තුළම පාරමී පුරාගෙන ඔබට නිවන්මගේ ඉස්සරහටයා ගන්න පුළුව. තියනි සා තමයි මේ ධර්මදේශනා පින්කං හැම දෙයක් තුළම. ඔබ පින තුළ ධර්මය තුළ ඔබ ශක්තිමත් කරමින් අපි මේ මාර්ග පෙන්නන්නේ. ඔබ උත්සාහයෙන් වීරිය මේ මාර්ගයේ ඉදිරියට යන්න දක්ෂ කෙනින් පවට පත්තෙන්. හැමවිටම මේ කාරණා ඔබේ හිතේ රැව් පිරිරැව් දෙන්නට ඕන. ඔබ ස්මාර්ණය කරන කොට යම් කාරණාවදදිහා ධර්මාණනුකූලෝ බලන්නට මේ කාරණා නැව නැවත ඔබ මෙනෙක් කළ යුතුම දේවල්. එනිසා ඇතැම් වෙලාවට මේවාට කොතරම් ගැරහීම් කළත් පින හඳුනාගත්තු මිනිස්සුව එක අතහරින්නන්නේ නෑ එකට කැමති මිනිස්ව එක අහරින්න නෑ අපේ නිස්ත්‍රාවක යොත්තේ වගේ තමයි පිනකුසරේරණනි බඳෝම නැඹුර වෙලා ඉන්න ජාතියක්. එනි ඕන්න ඕන්ගේ ජීවිත. ොයි මොකහෝො පික් ැස් කරගන්නට කුසලයක් සඳහා අවස්ථාවක් කුදාකරගන්නට යම් මොහොතක්තිබෙනවාදේ මොත, ඔන්ගේ ජීවිත සැපවත්න වටිනාම මොහොත ලෙසද කිනවා. එනිසා තමයි අප ඔබට ආරාධනා කරන්නේ. හෙට දවසෙදිත් අනිද්දදවසදිත් අදරාත්‍රයේදිී. උත්තම ධාතුවන්දනාව බක්වල මහා සෑබෝමිය පැවැත්වෙනවා තිනඒ උතුම් අවස්ථාව ඔබේ ජීවිතයේ ඔබ ඇැස් කරන පින තවත් තවර කරන්නට හේතුවබවට පත්වේවි ස්ර්ණමාලී මහා සෑයේ දකුණු වාහල් කඩේ තැන් පත් කරන්නට දෙන ස්වර්ණවාය බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජනීය වයේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට දැසින් දකින්නට අවස්ථාව ලැබෙන මේ පුුණ්‍යවන් අවස්ථාව මගහරවාගන්නට පය කෙනකාරණ නැවත නැවත අප ඔබට සිහිපත් කරන ඔබහන්සි හොඳ තැනක් අපට පෙන්නල දුන්නේ පින්කංකල හම පට කරදරබාද කියන්නේ ැද කියන කාරණේ අපිනුත් බොෝධනා විමස කාරණනාව බහෝධනක් කිය දෙ තමයි පින් කරන අපිටමයි කරදර එන්නේ කියෙන කාරණය. වහන්සේ මනාව පහැදිරිි කලා ධර්මානු කකූලව. ඇතකට අපිස්වාමිනි හන්ස පිනෙහි විපාකය. ඉන්න බවේ තුළ නැතිද. ඒ පිනෙහි විපාකය. පව වසා ඉස්මතුවය නවස්ථා උදාවෙන නැද ජීවිතේ. ඒ තුළින් තමන්ගේ ජීවිතේ යම් බාදකකම්කටලු යම් ප්‍රශ්නවලට මුහුණ දෙෙනවස්ථාවලදී යම් හෝසහනයක් ලබා දෙන්නට නැතන් ඒ ඉන්න ජීවිතයට පිනේ වසා ගමන්නට පව අඩපන කරන්නට එඒම හේතුයි නවස්ථාවක් නැද්ද. ඇත්තටම්වරුණ පින කියල කියන්නේ අකුසල් යටපත් කරන්න පුළුවන් විශාල ශක්තියක්. පින බලවත් වෙනකොට අකුසල විපාක යටපත් වෙන. බදුරජාන්වා දැන් සතර සම්ය ප්‍රධාන වීරිය ගත්තත් පන්න වූ කුසල් බලවත්. නූපන් කුසල් උපදවාගත්. ඒළඟට උපන් අකුසල් යටපත් කරන්න නූපන් අකුසල් නූපදවන්. එතකොට ඒ තුළ අපි පින් කුසල් බලවත් කරන්න බලවත් කරන්න. අකුසල් යටපත්වෙනවා උපන්න්නාවූ අකුසල් යටපත් වෙලා යනෝ නූපන් අකුසල් නූපදිි මට්ටමටම යටපත් වෙලාය පිනම මතු වෙලායිත්. බොහෝ දෙනෙකුට පෙරසසර අකුසල විපාක නිසාහෝ යම් යම්කාරදර බාදා ඇතිවෙන වනං. ඒ අය පුළුවන් තරම් පින් කුසල්ම වඩන්න ඕන. දැම් බලන්න අපිට ධර්ම කතාාව ගත් මොන තර ආයුවඩ්ඩන කුමාරයගෙන අපි කවරුදන්නවා. පෙර සසරේ අකුසල විපාකකට කර්ම විපාකෙකට පුංචි කාලෙම ජීවිතය නැතිවෙන්න තිබ්බා. පුංචි කාලෙම ආවිශ් නැතිවෙන්න තිබ්බා. එතකොටඒ ආවිශෂ නැතිවෙලා දින හතකින් මැරෙනව කියපු දරුවනෙමි හැබැයි ඒ දරුවට ආවිෂ ලැබුණෙමොකද ඒ පින නිසා පින බලවත් කරගත්. දින හතක් පුරා දරුව තියාගෙන මේ උතුම් බුද්ධ වචන පිරිත් දේශනා සජ්්‍යායනා කර. ඒ ආශිර්වාද බලයෙන්. ඒ මාරකයේ ජයගත්ත ඒතකොට මාරක ජයගන්නවා කියන්, ඒ අකුසල විපාක යටපත් කරලා කුසල් බලවත් කරලා, අපේ අකුසල විපාක දෙන්න තියෙන පරිසර අපිට වෙනස් කරගන්න පුළ. ඒ තුළ ඒ දරුවා අවුරුදු එකසිේ විස්සක්ම ජීවත් වනා, අද අපි වන්ධනා කරනකොට ඔය කියන ගාථාව අභිවාදන සිලිස්ස කියන ගාථාව ශ්‍රවණය කරලා. සෝවාන් පලට පත් වනා කියලා ධර්මී සඳහගෙන. හකට බලන්න වරුණ සෝවාන් වෙන්න පිනක් තිබ. අවුරුදු එකසේ විස්සක් ආයුත්ෂ තිබ්බ දරුවෙකුටත් පුංචි කාලෙ මාරකයක්කාාව කරම විපාකයක් බලවත් වනාා. ඒ කරම විපාක යටපත් කරගෙන, ඒ පින මතුකරගන්න පුළුවන් වුණේ අප්‍රමාදීව ඒක් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග තුළ කුසල් වඩාගත නිසා ඒ පිරිත්්දේශනාවන් හරි ඒ ශ්‍රවණය කරලා දවස් හතක් දරුවතියාගෙන පිරික් කියලා. ඒ ධර්මයට කරපු ඒ ගෞරව සත්කාරය, ඒ ආරක්ෂාවමතම ඒ දරුවට ඒ ආවිෂ වැඩුනේ. තිය නිසා මේ වගේ අපේ ජීවිතවල අපිට එන ලෙඩදුක්වේවා කරදරවේවා විපත්වේවා, ඒ ප්‍රශ්න වේවා ඒ හැම දෙයක් තුළම. ඇයි අපිට මෙහෙම වනේ ඇයි මටම මෙහෙම වනේ මේක මගේ කරුමේ කරුමයකකි ඉන්නකොට වෙන්නේ තව තවත් අර අකුසල්ම බලවත්. ඒළඟට තමන්ගේ වීරිය හීන වෙලා යනවා. තමන්ට ඒවට මූන දීගෙන ඉස්සරහට අන්න තින ශක්තිය නැති වෙන. හැබැයි පින්කරන කෙන? අරින් අඳදුරට යනෝ. දැන් අපි මේ දේශනාව තුළ වරුණ කතා කරේ පින්කරන කෙනා මෙලවස් සතුටින්ංන්නවා. යා පරලව සතුටින්ගින. යායට ප්‍රශ්න ගැටල වෙනකොට යා සතුටින් ඒවට මූුණ දෙනවා. එයා දන්නවා මේවට මූනදීම තුළම තමන්ට වීරිය පාරමිතාව වැඩෙනවා මේවා නුවනින් විසඳීම තුළම තමන්ට පුදුමාකාර අධිෂ්ඨානය. උතුමාකාර මෛත්‍රියක් ඉවසීමක් තමන්ට ජීවිතයේ සැලසෙන. වර වරුණ දන්නවා ති අපේ ජීවිතවල අපි පැවිදිවුණට පස්සේ මොනතරන් දුග්ගැහැට. වලට මෝනදීලද අද මේ සාාසනික මෙහවරක් කරන තැනකට ජීවිතය ගෙනාවයි කියලා. මගේ ජීවිත අපස්වාමනිනාහස භික්ෂූන් වහන්සේලා අතර ඔබහන්ස තරන් එහෙම පිඩාවන් විඳ පු ස්වාමිනාන්සලා මට හමවෙලාමනේ. ඇත්තම ජීවිතය අප්‍රමාණ දුක්ග්‍ය හැටවිඳලා ජීවිතයේ නොමැරී ජීවත්වෙච්ච සමහර වෙලාවට මම මද මේ කියලා හිතනවා ජීවිතය විඳපු දුද්ගහට ආපසට හිතනකොට තාම ඉන්වනේද කියලා. එතකොට ඒ ඒ කරදර බාදා දැන් ආපස්සට හැරලා බලනකොට වරුණ ඒවට මූුණ දේලා. ඒ ප්‍රශ්න වලින් මම නැකිටලා. ඒවැෑද ඒ ඉවසීම ඒවෑ ප්‍රශ්නවලට මූනදීම තුළ. අද මම ජීවිතේ ආපස්සට බලනකොට, ඒ කරදර බාදා මට ඇත්තටම ආශිර්වාදයක්.වෙස් වලාගත්තා ආශිර්වාදය. ඒ කරදර බාදා ජීවිතයේ නොවනං. පැවිදිඋුණට පස්ස වහේ පාඩුවේ කුටිය කාරන්නේ කොහේ ඉන්නඋනානං. අදටත් මං මේ තරම් මහා ශසනික මෙහවරක් කරන්න මට ශක්තියක් නැති හ කොහැරි කුටියකට වෙලා එක්කප පාඩුවේ බනම්භාවාවක් කරගෙනදී. එක්කෝ කොහෙහරි මගේ නමුවත් කවරුදන්නැතුව එකොහෙත් ඉන්ද. නමුත් ඒ ප්‍රශ්න ගැටලු ඉදිරියේ මම තවතවත් බණකිව්වා පින්කංකරා ශාසනය තුළ එන්න කරදරත් එක්ක ඒවට අභියෝග කරගෙන. මම නැකිට ඒ නැකිටීමත් එක්කම මගේ අධදිිෂ්ඨාන පාරමිතාව වීරිය ප්‍රශ්නවලට මූනදීම. ඊළඟට ඒ තුළ ඉවසීම කන් මේ හැම්ම දෙයක් තුළම අපි. ඒ ප්‍රශ්නත් එක්කා අද ඉස්සරහට යන්න ජීවිතයේ අපිට විසාල පන්නරයක් ලැබිලත්. ඒ ඔබහන්ස කියන්නේ ඒ ප්‍රශ්න ගැටලුව එක්ක බහන්සේ ධර්මය මුසුකර ගත්තහම නැතම් පින්කම් මුසුකර ගත්ත හම ඒ ප්‍රශ්න ගැටලූ අමත කරලා හොඳ පැත්තකට කියන්නේ හිතහදාගන්න පුළුවන් කියෙනකරණ. ඕ ඇත්තරම දැන් අද අපේ ජීවිතයේ මොන්න තරම් ප්‍රශ්න දාහක් තිබ්බත්වරුණ ඒ කිසිවක් හිතටගන්නේ නැතුව. අපේ වරුණ දන්නව ම අධ්‍යාපනයක් ලබන මං ඉගරගන්නවා. ඊළඟට මම හොඳට බණ කියන මට බන කියන්න වාඩි වුණනාට පසේ කිසිම ප්‍රශ්නය මතකන මට ධර්මය කලා කියෙනනවා. ම පින්කන් කරනවා මට හොඳට නින්දයනවා. මන් මේ ප්‍රශ්න හිත හිතන්න මං මේ ආහිතනවල මගේ සේවකය දන්නවා මගේ අයට බොහම සතුට එෙන් හිනාවෙලා මේ ආයතනවල ඉන්නවා එ ප්‍රශ්න මං ඒ බොහොම හොඳට ඒවෙලාවේ කලබනා කරණය කළ විසඳන් දෙනවා. ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගෙන බොහොම සතුටින් මගේ මාර්ගිමං ඉස්සරහට වඩාගෙනය නවා. එතකොට ඒ ශක්තිය අපිට ලැබනේ එකනෙහේ ඔබහන්ේ මෛත්‍රය වඩනවා. ඇත්තටම ඒ වැඩෙනවදයි. සාමාන්‍ය අපි ජීවිතවල ඒ කාලවල තිබිච්ච සමහරලාට ඉවසීමක් නැති. කේ තියන ගති හැබයි කාලයක් යැනකුට අපි තුළ ඉවසීම මෛත්‍රිය ප්‍රශ්නවලට මූනදීලා ඒවා හරිට විසඳන් ලබාගෙන පරිනත භවක්්‍යනක ධර්මී තුළ කාලයක් යැනකට ගොඩනැගෙන. අන්නේ ගොඩනැගීම ඉති ඒ නිසා ප්‍රශ්නවලට බයවෙන්නේ පාජීවිත්. ඒ ප්‍රශ්නවලට බය නොවී ඉවසීමෙන් බුද්ධිමත්ව ධර්මානුකූලව ඒවට විසඳන් හොයාගේ නිස්සරහටයන්න මේක තමයි ජීවිත. අපි බෝසතාාණන් වහන්සේ. මහරහතන් වහන්සේලා සසර මොනතරන් දුදග හැට විඳගෙන ආපු ගමනදදමේ. එතකොට ඒ තුළ තමයි උන්හන්සේලා දැ අපි වගේ නෙමනිවරුන් අපි බෝසතාණන් වහන්සේලා පාරමී පුරපු හැටි අහනකොට උවහන්සේලා ජීවිත පරිඥාගේ දිවිත් දෙවනි කොට පරමත්ත පාරමී පිරුවනි. අතපය අරක් ශාන්තිවාදී තාපසයගේ කතාාවනිකක් මුළු ඇගම හිරිවැටෙනවනි. අහපු හම තමන්ගේ අත කපලා පාගලා අහනවා දැම්මොකදුම්ඹ කියන්න. වෙලේ කියන අනේ රජතුමා සූපත්තේවා මේ මගේ අතපයි කපුපයි සූපත්තය මෛත්‍රී වඩන. ඊළඟට ේන්තිකෙල් අනිත් අතත් කපනවා ඒ වේ තුවාලේ පාගගෙන ලේ ගලන අත පාගෙන හනවත් තාමත්තුමට මෛත්‍රී තියෙනවත්. ඒ වෙලේ ශාන්තිවාදී තාපසතුම අපි බෝසතාාණන් වහසේ මෛත්‍රී වඩනු අනේ රජතුමා සූපත්තේවා මගේම මේ අනිත් අතත් කපු මේේ හැමෝම සූපත්තයව කකුලත් කපනවා අනිත් කකුලත් කපනු. අත් දෙකයි කකුල් දෙකයි කපලක්වෙෙන් කරලා ඒ ලේගොඩී ඒ වේදනාව තුළක් මෛත්‍රී වඩ. අවසානේ උලක් කරගෙන පපුුවට අනිනවා අන්තිම හුස්මටිකයන වෙලාවෙත් ජීවිත පරිත්‍යාගේ මෛත්‍රී වැඩුව. එදකොට අපිට පේනව අපේ බෝසතාණන් වහන්සේ. මේ තරන් සසර කැපකිරීෙන් කරගෙන ඇවිල්ල තමයි මේ උතුම් ධර්මය අවබෝධ කරගත්. තොට මේ වගේ ධර්මයක් උතුම් ධර්මයක් අවබෝධ කරගන්නකොට වරුණ. තමන්ගේ ජීවිතය තුළ, ප්‍රශ්න ගැටලුවට මුණදීම. අභියෝග ජය ගැනීම. තමන් මොන්න ප්‍රශ්නයාවත් පින්කං කුසල් වඩාගෙන ඉදිරියට ධර්මය තුළ යන ගමන වෙනස් කරගන්න ඇතුව ඉදිරියට යන ගතය. අධිෂ්ඨාන සීලියෝ මං කොහොමහරි ධර්මය කර යනකින් අධිෂ්ඨානය එතකොට මෙන්න මේ පාරහදාගත් අපි කාටත්. ඉන්න තැනයිද මේ බනහන ඔබ ගෙවල්ල ප්‍රශ්න ඇති. තමහර වෙලාට අනේ මේ ප්‍රශ්න ප්‍රශ්න කිය කිය. ඔබ ජීවිතයේ වැටිලා ආපස්සට යන්න එපා. ඒ ප්‍රශ්න තුළ නෑමං කොහොම හරින්න තැනයිදම් පින් කරගන්න. කුසල් වඩාගන්න. කොහොම හරි මං ධර්මේ කරා යනවා. දවසින් දවස අඩුගාන පියවරක් හරි ධර්ම මාර්ගය තුළමං ඉස්සර හටයත් අන්නේ විදිහට ඔබේ ජීවිතය සකස් කරගත්තත් ඔබට පින්කුසල් වඩාගන්න පුළුව ති ඒ පි නිස තමයි මේ හැම දෙයක් තුළම පාරකස්වේ හොඳඒ. අපේ ලෝකයදිහා බැලු හාම ලෝකයේ ජයගත්තු සසර ජයගත්තු ඒ උත්තුම චරිතදිහා බැලුහාම ආරම්භ කරපු බගමන තබපු පළමු පියවර හරි දුෂ්කරඒවගේම පීඩා සහිත කටුකොහොලින් පිරීගිය පියවරක් තමයි තබන්නට යදදු ැබැයි පහු වෙලා පහ වෙලා ඒ ගමන දිගකට මෙෙනන කොට කොතරම් ආත්ම විශ්වාසයක් ගොඩිනැකිෙනනවාද. කොතරම් තමන්ගේ හිතේ මෛත්‍රියය කරුණාව දයාව මතු වෙනවාද. ඒවසීම ප්‍රගුණ වෙනවාද. ඒතුළ ප්‍රශ්නවලට මහන දෙනට පුළුවන් ශක්තිය ගොඩ නැගෙනවවාද කියරකාර නෙම දේශනාව පුරාම සසාච්චාව පුරාම ැඳිල තිබන. සේරුදේවල් ඔබට උරුම කරදන්නට ධර්මය තරම් වටින අතවත්දායාදයක් නෑ. එදායාදේ ලංකරන්නට අපේ පූජනය ගිගම යාාධීපස්වාමන් වහන්සේ කටයුතු කළේ අපයෝපට රාධනා කරන. එදායාදේ තවත් උතු මවස්ථාවක් තමයි උත්තමදාාතුවන්දනා මේ උතුම් පින්කම හොරන. ක් හම ක් හස න ද හට හ ක ට ස් ්‍ර හන්ස ක් හසේ හ හද හන්සේ ඳ දා ගන්න දන වස්ථාව ට හොම ෞරව ලංකරන්න ආරාධන කරන්නේ. ගහරවා ගන්නට එපාය කියෙන කාණ ඔහස සීපත් කලාගේ ඒ ත්‍රාබ වන්දන මහදාතු මස්කාරපින් කමේදී අප රට වටේේ යතුම් අවස්ථාවහිමි කරදුන්නඒවගේ මේ ඕන්න සල සුවර්න්න ප්‍රදේශයේ පමණක්නොවේ දදාසන්න ප්‍රදේශවල ඇත්තන්ටත් එ වගේ මෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට නිසඳහාවස්ථාවති බෙන වගසේ පත් කෙරමින් අප ඒ පින්කමට එකතු වෙන්නට ඔබට ආරාධනා කරන විස්තරතවත් දකට අවශ්‍යාව මතු වූහොත් ඔබට පුලුව මෙන්න මේ දුරකතන්කෙන් සීලස්වාර්ණට කතා කරල බක්ල මහසේපුන්න බූමට කතා කරලා මේ පකම සම්බන්ධවත් ඊට සගමය හිරන තුම් කටයුතු පිමඳවත් දෙන ගානට දුළකතනාන්ගේ බිින්දුවයි ති සතරයි විසි දෙකයි හැට දෙකයි හත්සියාසූ දෙක. පිදුවයි ති සතරයි විසි දෙකයි හැට දෙකයි හත්්‍යයාසූ දෙක දුරකතනන්ගේ සඳාාව වෘර්තයි නැවතනවත සීපත් කරන. හෙට සහ නිද්දාා කියන දින දෙක තුළදීත් උත්තුම දාාතුවන්දන පිංකම. එඒතුම දාාතුන් වහන්සේ සය සිදකීමේ අවස්ථාව පක්කල මහසේ පරිස් ්‍රේදියෝබට ලැබෙනවා එස හරගනා කරමින් අද වැඩ සටහන නිමමාට පත් කරන්නට සූදානම්වෙන්නේ ය අතර තොටත් පින්කම් දෙක් නෙත්‍රෙඩියෝ සිදු කරන සහි පත් කරන්න ඕන ජුඩි මාසේ පලවෙනිදා සහ දෙවනිදා සේරවාල්ල මංග හසපන බූමේදී පූචනය ඇල්ලගල හාමුරන්හසේ සිදු කරන විශේෂ පින්කමක්සිදුවේන. පින්කම රාත්‍රිය මුරල් එෙන් පවත්ව ව ජ ිලවෙද සි. වනදා ලියම දක්වා ඒුතුම් ධර්මාණ ශාසනාවන් අන්තර්ගත පින්කමට සහම්න්ධ වෙන්නට ඔබට ආරාධනා කරන. ඒවගේ ගෝස්ට පස්වනිදා බුද්ධ ශවේතරාත්‍රී මහා පින්කම ස්වර්ණමාලි මහසෑ අබියසද මුොළුඩ පුරාාවටම පවැත්වන ති ඒ පින්කමට සහසම්න්ධවෙෙන්න්න ඔවට රාධනා කරනවා.